සමගියට 27ක් සමගී ජනබලවේගය සමග දේශපාලන සංවිධාන 27ක් අවබෝධතා ගිවිසුම් අත්සන් තැබීම ඊයේ කොළඹදී සිදු කරුණා. ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙනුයි. රට තුළ ක්‍රියාත්මක වෙන ක්‍රමවේදයන්වල මහා පරිමාණයේ සංශෝධන සිදුවේවි. ඒ සංශෝධන සිදුවෙනකොට මේ රටේ 120,000ක් වූ සුවහසක් ජනතාවගේ කරපිට බරපැට වෙනකොට එය අවම වෙන ආකාරයට ක්‍රියාත්මක වෙන්නට ඕන. පුදුමයට කාරණාව වෙලා තිබෙන්නේ ජනාධිපතිවරයා ප්‍රමුඛ වර්තමාන රජය ලෝකයේත් එක්ක ගිවිසුම් ගහන්නේ උපරිම බරපටවන්. ඒ බරපටවන්නේ මේ රටේ සාමාන්‍ය ජනතාවගේ හිසම. කදිම නිදසුනක් තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් සමග ඇති කරගත් ගිවිසුමේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය. අපි දැනුමෙන් සන්නද්ධව පෝසත් රටක් ගොඩනගමු. DP Education සම්පූර්ණ බරපැටෙව් වැඩ කරන ජනතාවමයි. ඒ එසේ කරනකොට ප්‍රයිමරි බොන්ඩ් ඩීලර්ස්ලා සම්පූර්ණයෙන්ම බේරගත්. එහෙනම් සමගි ජන බලවේගයේ සමගි ජන සංධානය එක පැත්තකින් රටේ සිදුවිය යුතු වෙනස්කම් අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කරනවා. හැබැයි මේ වෙනස්කම් ක්‍රියාත්මක කරනකොට කැපකිරීම කිරීමේදී ඉස්සෙල්ලම කැපකිරීම කරන්න ඕනේ කවුද? ලොකුම කැපකිරීම කරන්න ඕනේ රටේ පාලකයෝ. අද දුක් විඳින්නේ රටේ ජනතාව. නිසා මම පැහැදිලිව ඔබට කියන්න කැමති නියත වශයෙන්ම අපේ රජයක් තුළ අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් සමග සාකච්ඡා කරන ඒ අය දැනටමත් අවබෝධ කරගෙන තිබෙනවා වරමක් සහිත රජයකට අනිවාර්යයෙන්ම සවන් දෙන්නට ඕනේ කියලා. අන්න ඒ පදනම මත අපි අනිවාර්යයෙන්ම ජනතාවගේ හිස මත කරපිට පටවා තිබෙන මේ අසීමිත බර අපි තුනී කරන්නට කටයුතු කරනවා. මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු තුන්නිරියව් ක්‍රීඩක තිලකරත්න දිල්ෂාන්ද මෙවර ජනාධිපතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට සහාය පළ කර තිබෙනවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.